අයිබෝවන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය යොපුවත් සිරස්තල වෙත නවතත් ඉදිරි සතිය තීරණාත්මකයි යුද හමුදාපති අවධාරණය කරයි ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට පනව ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් 250 ඉක්මවයි කුමන ආකාරයකින් හෝ විස්ස සම්මත කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂය කියයි. රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීමට අපොහසත් වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලිසිය මිස රජය නොවේ. ෂෙහාන් සේමසිංහ කියයි. ආසාදිතීන් සංඛ්‍යාව ඊයේ ප්‍රථම වරට ලක්ෂ 4 ඉක්මවයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ දින මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 121ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. ඒත් සමගම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පුකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 2016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතීන් 121 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් 121 දෙනා අතරින් පුත්කලින් 115 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුත්කලින්ගේ ආශ්‍රිතින් වන අතර අනෙකුත් පුත්කලින් 6 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන වෙමින් සිටි පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. විශේෂයෙන්ම පස් දිනක් ඇත්තටම වාර්තා වෙලා තිනවා මේ දක්වා මේ සියලුම ආශ්‍රිතයන් සොයාගෙන ගියාම හමුවන්නේ මේ මිනුවන්ගොඩ කම්මල හා අතුවෙච්ච පුකුරට සම්බන්ධෙච්ච අයලුන් පරිබාහිරව වෙනත් ප්‍රදේශ ආශ්‍රිතයක් නොමැතිව හමුවන කිසු කෙනෙක් මේ දක්වා ශ්‍රී ලංකාව තුල වාර්තා වෙලා නැහැ වරාය ගත්තත් වරායට සම්බන්ධ වන්නේ මතුගම ප්‍රදේශයේ බස් රථයක මීට ඉදිරියේ හිමිකරුවා කොන්දොස්තරවරයා රියදුරා සහ හෙදිසොහොයිරියක් සම්බන්ධ වුණා ඒ බස් රථයේ ආපු පුද්ගලයෙක් සම්බන්ධ වෙලා තමයි මේ ආකාරයෙන් වරාය තුලට මේක සම්බන්ධ වෙන්න හේතුත් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙන්නේ ඉදිරි සතිය ඉතාමත් නැවතත් වැඩගත් වෙනවා මොකද විවිධ ප්‍රදේශ වලින් එක්කෙන දෙන්න හමු වෙච්ච බවත් ඒත් එක්කම විශේෂයෙන්ම මෙම කම්හලේ සේවයේ නියුතු අයවලුන්ට වාර්තා වුණා පළාත් 16කින් පමණ වූ නිමාඩු ගොස් විවිධ රෝහල් වලට ඇතුළත් වෙලා ආසාදිතයන් බවට පත්වෙච්ච අවස්ථාවක් ඉතින් ඔවුන් ඒ අවස්ථාවේදී ඇසුරු කරපු ප්‍රමාණයට අනුව ඔවුන් ඉතාමත් ළඟින් ඇසුරු කරලා නම් ශාරීරික දුරස් බව රඳවාගෙන තිබෙන්නේ නැත්නම් බොහෝ දුරට තවත් පුද්ගලයෙක්ට මේ ආසාදි වීම හැකියාවක් තිබෙනවා අපිට ලබා දුන් තොරතුරු අනුව එවැනි ආශ්‍රිතයන් අපි මේ වෙනකොටත් සමාජයෙන් ඉවත් කළා තිබෙනවා නොකිය හිටපු කණ්ඩායමක් හිටියා නම් ඔවුන්ට මේ කාලේ තිබෙනවා නම් මේක තමයි ඉදිරි සතියේ තමයි බොහෝ දුරට මේ ආකාරයෙන් ආසාදිතෙක් වීම හැකියාව තිබෙන්නේ ඉන් පුත්කලින් 1041 දිනක එම ඇඟලුම් කම්හලේ සේවකීන් වන අතර අනෙක් පුත්කලින් 975 දෙනා එම කම්හලේ සේවකීන්ගේ ආශ්‍රිතයින් වනවා ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතීන්ගේ සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඉන් පුත්කලින් 3395 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන් සමස්ත ආසාදිතීන්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2067 දෙනෙකු පමණයි මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පනව ඇති නිරෝධායන ඇදිර නීතිය අද දිනේත් බලපැවැත්වෙනවා. එමෙන්ම අදාළ ප්‍රදේශවල ඔසුසෙල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන තවදුරටත් වසා තබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම කාලය තුල සංචාර සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙනවා. අද දිනේත් යම් ආහාර වෙළඳසල් හෝ ඖෂධ වෙළඳසල් විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිවෙස් වලටම වී රැඳී සිටින ලෙසට. නිරෝධායන ඇදිරි නීතිය ආරම්භ කළේ පසුගිය 4 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 265 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ නිරෝධායන ඇදිරි නීතිය මෙවර පැනවූ දිනේ සිට මේ දක්වා කාලය තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේ. ඒ පිරිස 53.
රටතුල පවතින තත්ත්වයේ හේතුවෙන් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමා කර ඇති බව රජුය ආර්ය ළමාරෝහල සහ මාර්ගම පිළිකාරෝහල නිවේදනය කර තිබෙනවා. රජුය ආර්ය ළමාරෝහල සහ මාර්ගම පිළිකාරෝහල සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘත වූ පැවතියද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. රජුය ආර්ය ළමාරෝහල අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා එපිලිබඳ මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපි රිජ්ජේ ආර්යා ළමාරෝහල එහෙම නැත්නම් අපේ ජාතියේ කුඩා දරුවන්ගේ සුව නිවහන අපි මේ විවසන රෝගී තත්ත්වයේ යටතේ අපි රෝගී සත්කාර සේවාවන් සඳහා විරුද්ධව පවතිනවා. හැබැයි මේ අපේගේ මේ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේදී රටේ ජනතාවත් මේ රෝහල් පවත්වාගෙන යාම අපගේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අපිට අවශ්‍ය සහය ලබා දෙන්න ඕන. අපි දිනපතාම බාහිර රෝගයන්සය වෛද්‍ය සායන ඒ වගේම නේවාසික ප්‍රතිකාර මේ සියල්ලක්ම ලබා දීම සඳහා අපි කැපවලා සිටිනවා. ඒ වගේම රෝගීන්ගේ අවශ්‍ය පරීක්ෂණ ශල්‍යකර්ම මේ සියල්ලක්ම සිදු කිරීම සඳහා අපි කැපවලා සිටිනවා. ඒක නිසා මම කාරුණිකව අපගේ රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා රෝහලට පැමිණීමේදී තමන්ගේ කුඩා දරුවා සමග දෙතුන් දිනේ පැමිණෙන්න එපා. එක් අය පමණක් පැමිණෙන්න. ඒ වගේම රෝගීන් බැලීමට පැමිණීමේදී මම කාරුණික ඉල්ලා සිටිනවා රෝහල තුලින් අපි සීමා කළ තියෙනවා රෝගියෙක් බලන්න පුළුවන් වාර ගන්න. ඒ වගේම රෝගියෙක් බලන්න ආවට පස්සේ රෝගියා ළඟ රැඳී සිටීමේ කාලයත් අපි සීමා කළ තියෙනවා. ඒක නිසා රටේ ජනතාවගේ මා ඉල්ලා සිටිනවා රෝගියෙක් බැලීමට දිනකට එක වරක් පමණ පැමිණෙන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවයි. එළබෙන අඟහරුවාදා සිට අදාළ 5000 දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොලිසිය මිස රජයේ පාර්ශවයේ නොවන බව රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොලිසියට මේ රටේ ගෞරවයක් තිබ්බා. හැබැයි අද වෙනකොට මේ රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට ගැනීමට අපහසුත් වීම තුළ පොලිසිය පිළිබඳව විශ්වාසය දෛනිකව බිඳවැටෙමින් පවතී. පොලිස් කණ්ඩායම් 6ක් යොදවලා මේ මහපොළවේ ඉන්න මේ දිවයිනේ ඉන්න හිටපු ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසිය අපහසුත් වෙනවා කියන එක ජනතාව තුළ නිරන්තරයෙන් සැකයක් උපදින කාරණයක් බවට පත් වෙනවා. අපි දැක්ක දැන් විපක්ෂ නායකතුමා දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වලා තියෙන ආකාරය පිළිබඳව විමර්ශනය කරනවා රිෂාඩ් බදුරුදීන් සම්බන්ධව. අපි රිෂාඩ් බදුරුදීන්ට රැකවරණයක් දෙන්නේ නැහැ. මොකද රිෂාඩ් බදුරුදීන් කියන්නේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඔහු දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක් සහ මේ මොහොත වෙනකොට ඔහු අත්අඩංගුවට පත්විය යුතු පුද්ගලයෙක්. ඒ හින්දා විපක්ෂය තමයි අදටත් රිෂාඩ් බදුරුදීන්ට රැකවරණය ලබා දෙන්නේ කියන කාරණාව පැහැදිලි. හැබැයි අපි කනගාටු වෙනවා රජයේ හැටියට ශ්‍රී ලංකා පොලිසිය තවම රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම ගැන. මේ රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට ගැනීමට අපහසුත් වීම තුළ තවදුරටත් සනාථ වෙන කාරණාවක් තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වෙච්ච පොලිස් කොමිසම සම්බන්ධයෙන් අද ක්‍රියාකාරීත්වය මොකද්ද කියන කාරණාව ගැන ජනතාවට 19 එපාද ඕනද කියන එක තීන්දුව කරන්න හොඳම අවස්ථාවක්. රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට ගැනීම සහ නීතිය ඉදිරියට ගෙනලා ඔහුට දඩුවම් දීම අපේ රටේ පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල වගකීමක් මිසක් දේශපාලඥයන් හැටියට ඒක අපේ වගකීමක් නෙවෙයි. අපි ඒකට මැදිහත් වෙන්නේ නැහැ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේශ්වරන් මහත්මියද රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරා. ඔබතුමියගේ ගෙදර මේ දවස්වල කවුද ඉන්නේ? ඇයි? ගෙදර නෑ බදුරුදීන් ඇමැතිතුමා හැම ඉන්නවද? ඒක මන් දන්නේ. ඒක එයාට ගිලාන්න. බදුරුදීන් ඇමැතිතුමා හොයලා හැමතැනක හැම ගෙදරකම මේ ඔබතුමියගේ ගෙදරවත් ඉන්නවද කියලා බලන්න ඇහුවේ. අපේ ගෙදරෙන්ට කාටද අයිතිය තියෙනවා? මගේ පර්මිෂන් නැතුව අතුලට එන්න බෑනේ. ඒ වුණාට මේ බාණ්ඩුකෝ බදුරුදීන් ඇමැතිතුමා හැමතැනම හොයනවා නිකන්. ඔයගොල්ලෝ ආණ්ඩුව ගෙදර ගිහලා ඔයලා බලන්න. ආණ්ඩුවේ ගෙදර? ඒගොල්ලන්ගේ ගෙදර ඔයලා බලන්න. කොයි ගෙදරද ඇත්තේ? මන් දන්නේ අපි. හිතර හැටියට කවන්නේ? ඔබතුමිය සාමාන්‍ය ආණ්ඩුවේ හිටියන්නේ කොහොමද කියලා? නෑ 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 අපිට දන්නේ. ඒ කියන්නේ ඔබතුමිය දන්නවා දන්නවා දන්නවා. පොලිසිය දැන් කණ්ඩායම් 6ක් ගිහින් හොයනවා හොයනවා හොයනවා. ඒක නෙ කොහමද ඔගලගේ ආරක්ෂාව? මේක අල්ලන්න බැරි නැතත් කොහමද මේක ඩිෆෙන්ස් වැඩ කරනවා? ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ මේ පොලිසිය වැරදි කියලාද? වැරදි කියන්නේ එන්නේ මම ඔයලා ඔයලා නෑ කියලා කොට කොම ළඟව පොඩි කන්ඩ්‍රිනෝ.
ඊට ඔයගොල්ලෝ කොහමද ඔයල බලන්න බැරි නැතු ඉන්නවා දැන් අනේ ඒත් ඔයා ගන්න බැරුවනේ ඉන්නේ මේ කියලා මම ඇහුවේ ඔබතුමියලා දන්නවද කියලා අපිට දන්නේ ඕකේ හරි හරි බොහොම සුදේ වදුර දෙන්නේ මේ ඔබතුමා දැක්කොත් කියන්න එහෙනම් ඈ එළමෙන 21 සහ 22 යන දිනවලදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ලක් කර විපක්ෂයේ විරෝධතාවය මතේ සම්මත කර ගැනීමට තීරණය කළ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ COVID-19 වසංගතයේ දෙවන අදියර පවතින අවස්ථාවක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කතා කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවයි මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මේ මාස 20 වෙනි අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එළමෙන 21 වෙනි දින ඒ විවාදයට ගත හොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බවයි කෙසේ නමුත් ආණ්ඩුව බහුතර බලය භාවිත කර හිතුවක්කාර අත්නෝමතික සහ ඒකාධිපති වැඩපිළිවෙලේ පිළිබිඹුවක් ලෙස එළමෙන 21 සහ 22 යන දිනයන් දෙකෙහි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කර එය විපක්ෂයේ විරෝධතාවය මැද්දේ සම්මත කිරීමට කටයුතු කරන බවයි විපක්ෂ නායක කාර්යාලය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජයේ විසින් විභාග මධ්‍යස්ථානවල සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ලබා දී ඇති මුදල ප්‍රමාණවත් නොවන බවත් එය වැඩි කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ලංකා ගුරු සංගමයේ පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් අපිට දෙන ප්‍රශ්නේ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ විභාග ශාලා සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයකට ලක් කරන්න ඕනේ වුණ හරහා දැන් ඒක සිදු වෙන්නේ නැහැ මොකද අපි දැන් අපි දැක මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ මුලින්දම සඳහන් කරා ඔවුන්ට මේ සම්බන්ධයෙන් විධිමත් රාජකාරී පැවරීමක් උන්නේ නැහැ කියලා සෞඛ්‍ය මාත්‍ය. එතකොට ලක්ෂ 3 මාර්ක් වැඩි පිරිසක් නිරාවරණය වෙලා කටයුතු කරනවා. ගම්පා දිස්ත්‍රික්කයේ මේ වෙනකොට හැඳිරිනේදී කාලය තුළ එහා මෙහා යන්න පුළුවන් වෙන්නේ විභාග කරන අයට පමණයි. එතකොට විශාල වගකීමක් තියෙනවා මේ විභාග ශාලා සම්බන්ධයෙන්. ඒක නිසා අපි ඉල්ලීමක් उपकरण අපි ගන්නවයි කියලා කිව්වේ. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලකුත් තවම නැහැ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 35 මිලිග්‍රෑම් 200ක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් ස්ටේට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. 41 කවරදී මෙම කාන්තාව මීට පෙර මද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මහාධිකරණයේ නඩු බවර ඇති කාන්තාවක බවයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ. පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙම කාන්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තලවාකැලේ නගරයේ පිහිටි සිල්ලර වෙළඳසැලක් තුල අදාළුවම ගින්නක් හටගෙන තිබෙනවා. වෙළඳසැලේ අලෙවි කිරීමට තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩ රසක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවයි පොලිසිය සැකපල කරන්නේ. විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් නිට්ටඹුව හුඹුටුයාව ප්‍රදේශයේ වෙල්ලායක සංගවාති බීදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පසුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ එම අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නිට්ටඹුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මඩකලපුව මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති ස්වාභාවික පක්ෂි අභය භූමියක් තුල ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් එම අභය භූමියේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විනාශයට ලක්ව ඇති අතර මඩකලපුව මහනගර සභාවේ මැදිහත් වීම මත දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.